අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන විශ්වවාහිනී නාලිකාවේ ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහන සමගින් සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාටම අපේ විශ්වවාහිනී මැදිරියට අද දිනේදී පැමිණ සිටින්නේ ප්‍රවීණ නීති උපදේශිකා ඒ වගේම තමයි සොලිසිටර් සහ බැරිස්ටර්වරියක් වන මදු වර්ණකලසූරිය මහත්මිය අයිබෝවන් මදු අයිබෝවන් පසුගිය සති කිහිපය පුරාවටම මේ COVID-19 තත්ත්වයත් සමග ඔස්ට්‍රේලියාවේ නීති රීති කෙසේද වෙනස් වන්නේ කෙසේද අලුත් වන්නේ කියන කාරණාව පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නට යෙදුණා. ඉතින් මේ සතියේදීත් අපි ඒ හා සම්බන්ධ කරුණක් පිළිබඳව තමයි කතා කරන්නේ. ඉතින් ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා නොමැති ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වන ඔබට කොහොමද මේ ඔස්ට්‍රේලියානු නීති රීති බලපැවැත්වෙන්නේ විශේෂයෙන්ම COVID-19 තත්ත්වයත් සමග ඔබට ශ්‍රී ලංකාවට ගමන් කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ නැත්නම් ඔස්ට්‍රේලියාවෙන් පිටත් වන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ මෙවන් අවස්ථාවක් තුලදී ශ්‍රී ලංකාවේ ඔබේ වැඩ කටයුතු කරන්නට බලපැවැත්වෙන නීති රීති පිළිබඳව තමයි අපි අවධානය යොමු කරන්නේ ඒ යටතේ අපි අපේ පළමු ප්‍රශ්නය වන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් ද්විත්ව පුරවැසිභාවය නොමැති ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුගේ නෛතික තත්ත්වය කෙසේද යන්න පිළිබඳව ඔව් හේෂානි ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් වෙන්නට පුළුවන් ඔබට අවකාශ තිබෙනවා ඔබ ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්නට ශ්‍රී ලංකාවේ නමුත් මේ වෙනතෙක් ඔබ එය ලබා නොගෙන සිටින්නට පුළුවන් එවිට ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවේ හැබැයි නමුත් ඔබට තිබෙනවා ඔස්ට්‍රේලියාවේ සිටියාට ශ්‍රී ලංකාවේ වැඩ කටයුතු උදාහරණයක් විදිහට ඔබගේ යම් යම් දේපළ වත්කම් තියෙන්නට පුළුවන් ලංකාවේ ඊට අමතරව ඔබගේ නඩු කටයුතු තියෙන්නට පුළුවන් ශ්‍රී ලංකාව තුළ වෙනත් වෙළඳ කටයුතු තියෙන්නට පුළුවන් මේ වගේ කාරණාවකදී ඔබ ලංකාවට යා යුතුයි ඒ අදාළ කටයුතු සිදු කරන්නට නමුත් වර්තමාන COVID-19 තත්ත්වයත් එක්කලා අපි කලින් සතිවල සඳහන් කරා වගේ සංචරණ සීමා ඔබට බලපැවැත්වෙනවා ඔබට ලංකාවට සිතුසේ යන්නට නොහැකි මේ වගේ වෙලාවලදී ඇත්තටම අපි කලින් සතිවල කතා කරා හේෂානි ඔබට පුළුවන් ඇටර්නි බලපත්‍රයක් මගින් ඔබට ඇටර්නි බලකරුවෙක් පත් කරලා ඔහුට හෝ ඇයට අවශ්‍ය බලය ලබා දීලා ඔබගේ කටයුතු ශ්‍රී ලංකාව තුළ සිදු කරන්නට විශේෂයෙන් මෙහිදී කතා කරන්නට ඕනේ හේෂානි ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් එවිට ඔබට බලපාන නෛතික තත්ත්වය වෙනස් වෙනවා ද්විත්ව පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙකුට වඩා ඉතින් ඔබ කෙසේද මෙය කළ යුත්තේ කියන එක අපි ඊළඟට කතා කරමු ඔබට විශේෂ නීති තත්ත්වයක් ඇත්තටම තිබෙනවා ඔව් ඒ අනුව මදු ඔබ පැවසූ ආකාරයට දැන් ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ලංකාවේ වැඩ කටයුතු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව තමයි අපි දැන් අවධානය යොමු කරන්නේ ඔව් මෙතනදී විශේෂයෙන් හේෂානි ඔබ ද්විත පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙක් නම් ඔබ මේ ඇටර්නි බලපත්‍රය රැගෙන ආ යුතුයි ශ්‍රී ලාංකික කන්සල් කාර්යාලය වෙත හෝ එසේත් නැතිනම් ඔස්ට්‍රේලියාවේ නීතිඥවරයෙකු ඉදිරියට ඔබගේ ඒ ඇටර්නි බලපත්‍රය රැගෙන ගොස් ඔහු හෝ ඇය ඉදිරියේ හෝ කන්සියුල නිලධාරියා ඉදිරියේ ඔබගේ ඒ ඇටර්නි බලපත්‍රය අත්සන් කළ යුතුයි ඉන්පසුව එහි මුල් පිටපත ශ්‍රී ලංකාවට යැවිය යුතුයි අදාළ ඒ ලියාපදිංචිය සඳහා නමුත් ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් පමණක් නම් ඔබ මේ ඇටර්නි බලපත්‍රය රැගෙන ආ යුතු විශේෂ පුද්ගලයෙක් සිටිනවා ඒ පුද්ගලයා තමයි ඔස්ට්‍රේලියාවේ නොතාරිස්වරයෙක් ඉදිරියට ඔබ යා යුතුයි ඔස්ට්‍රේලියාවේ සිටින නොතාරිස්වරුන් ඉතාම සීමිත ප්‍රමාණයක් සිටින හේෂානේ මේ විශේෂ පුද්ගලයා ළඟට ඔබගේ මේ ඇටර්නි බලපත්‍රය රැගෙන ගොස් සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පස්සේ ඒක අදාළ ලේඛනය අත්සන් කළ ගන්නට ඔබට පුළුවන් මෙතනදී තව සැපිරිය යුතු අවශ්‍යතා කීපයක් තිබෙනවා ඉන්පසුව නොතාරිස්වරයා විසින් නොතාරිස් සහතිකයක් ඔබගේ ඒ ලේඛනය වෙත ඉදිරිපත් කරනවා ඔබ මේ සියලු ලේඛන රැගෙන ආ යුතුයි ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත විදේශ හා වෙළඳ කටයුතු අමාත්‍යාංශය අපි
තවදුරටත් කියනවා නම් Department of Foreign Affairs and Trade මේ ආයතනය වෙත ඔබ එම ලේඛන සියල්ල රැගෙන ගොස් එහි නැවත ලියාපදිංචියක් තහවුරුවක් කරගත යුතුයි ඒ අදාළ නීතිමය ලේඛන ඒවා නීතිමය ලේඛන ලෙස. ඉන්පසුව ඔබ නැවතත් මෙම ලේඛන රැගෙන ආ යුතුයි ශ්‍රී ලංකා කන්සියුල කාර්යාලය වෙත. එතනදිත් ඔබ නැවත ඒ කන්සියුල කාර්යාලය මගින් සහතික කිරීමකින් පස්සේ මුල් ලේඛනය ऑस्ट्रेलियाविंग श्रीलंकावटे अदाल लिया पद चिटे खटे तो सदा थिंक वब ऑस्ट्रेलिया पुरावैसे पमनाक ना वब यम किसी विशेष सह दीर्घ बेडकोट सकते बेनम सह अर मंकालीन संधानकला विशेष पुद्गले ऑस्ट्रेलिया तारे दिट वब यायतु मे खटे तो सिधुकर सदा मे अटते සිදුකරගත හැක්කේ කුමන ආකාරයේ වැඩ කටයුතුද මදු මං කලින් සමහන් කළා වගේ හේෂානේ ඔබට පුළුවන් ඔබගේ ලංකාවේ පවතින නඩු කටයුතු ඒ වගේම දේපළ වත්කම් සම්බන්ධ වැඩ කටයුතු ඒ වගේම බැංකු වලට අදාළ කටයුතු ඒ වගේම ඔබගේ වෙළඳ ව්‍යාපාර තිබෙනවා නම් ඒවලට අදාළ වැඩ කටයුතු මේ සියලුම දේ සම්බන්ධයෙන් ඔබට මේ ලෙස බලය දෙන්නට පුළුවන් ඔව් හොඳයි දැන් ඔබ කලින් සඳහන් කළ ආකාරයට මෙවැනි කටයුත්තක් සිදු කර ගැනීම ඉතාම දීර්ඝ ක්‍රියාවලියක් වගේම යම් ආකාරයක සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් මෙහිදී ඔබ සෑම විටම මතක තබා ගත යුතු කරුණක් තමයි ඒ සඳහා විශේෂඥ දැනුමකින් යුතු නීතිඥවරියක් හමු වෙලා ඒ කටයුතු ඒ ආකාරයෙන් සිදු කර ගන්න. ඉතාමත් වැදගත් දේවන්නේ මදු නිවැරදි තොරතුරු ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම. ඉතින් මේ නිසාවෙන්ම ඔබට මේ පිළිබඳව වර්ණා ලීගල් ආයතනය සම්බන්ධ කර ගන්නට පුළුවන්. ඔබට අවශ්‍ය ඒ කටයුතු ඔවුන්ගේ නීති උපදේශිකාවන් හරහා සිදු කර ගන්නට පුළුවන්. ඉතින් සෑම විටම වර්ණා ලීගල් ආයතනය පිළිබඳව සහ අපි විශ්වවාහිනී නාලිකාව ඔවුන් සමග සම්බන්ධ වෙලා මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලාංකික ඔබව දැනුවත් කරන්නට අදිටන් කරගන්නේ අරමුණු කරගන්නේ ඔවුන් ඉතාමත් විශ්වසනීය ආයතනයක් ලෙස අපට ඔබට හඳුන්වා දෙන්නට හැකියාවක් පවතින නිසාවෙන්. ඉතින් මදු වර්ණකුළු සූරි මහත්මිය ඉතින් අපි දැනගන්නට කැමති ඔබගේ ඔබගෙන් මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්‍යයිකු සිටිනවා නම් කොහොමද ඒ අය ඔබව සම්බන්ධ කරගන්නට හැක්කේ? ඔව් හේෂානි. විශේෂයෙන් මේ නොතාරිස් සම්බන්ධ වැඩ කටයුතු අප ආයතනය මගින් සිදු කරනවා. ඉතින් ඔබට අප වෙත පැමිණෙන්න පුළුවන් ඒ අදාළ ලේඛන කටයුතු අදාළ නොතාරිස් සේවය ලබා ගැනීම සඳහා අපව සම්බන්ධ කරගන්න පුළුවන් වෙබ් අඩවිය ඔස්සේ www.vanalegal.com කියන වෙබ් අඩවිය. ඊට අමතරව අපේ දුරකථන අංකය 9792997 ඊට අමතරව විද්‍යුත් තැපෑල info@vanalegal.com මේ සියලු ආකාරයෙන් ඔබට අප හා සම්බන්ධ වෙන්නට පුළුවන්. ඔව්. ඉතාමත් විශ්වසනීය සේවාවක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින ඔබට වර්ණා ලීගල් ආයතනය සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ඇය සඳහන් කළේ දුරකථන අංක ඔස්සේ සහ අනිකුත් මාර්ග ඔස්සේ. ඉතින් එසේ නම් අපි විශ්වවාහිනී නාලිකාව නැවතත් හරවත් වූ වැඩසටහනකින් ඔබව හමු වෙන තුරාවට ඔබ සියලු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. අයිබෝවන්. විශ්ව වාහිනී